චක්හවාලි සුුවතරා්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තුසගගමුක්ගදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්ම සවනෙකාලු අයං බදන්තා නමුෝතස්සේ බගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ බගෙවතු වරතු සම්මා සම්බුද්ධසේ නමෝතස්සේ බගෙවතු වරහතු සම්මා සම්බුද්දස් යෝකෝනන්ද බික්හෝවා බික්කුණිවා උපාසකු ආඋපාසිකාවා දම්මානු දම්ම පටිපන්නෝ වියරති සාමීචි පටිපන්නු අනුදම්මචාරී සතතාගතං සක්හරෝති ගරු කරෝති මානනීති පූජීති, පරමාය පූජායේ පටිපදදි පූජායති ඒමාගේ සාමී වූභාගවත්තු හරියත්තු ගෞතම සම්මා සම්බුදුරජානන්න්නන්ස. බ වහන්සේගේ අනන්ත ගුණයට මාගේ නමස්කාරය වේවා ස්වාමීනි භාගවත්දු අරිහත්නු බුදුරජානන් වහංසේගේ. ප්‍රන්ත්‍යංස ඥාන අවබූධ සංඛ්‍යාත, ශ්‍රීසන්දර්මරාජයන් අංසේට මාගී නමස්කාරය වීවා. භාග්‍යවත් ශ්‍රාවක භාවයට පදවී වදාල, ආර්ස්රාවක මස්්‍රාවක ප්‍රකුරතිසාාවකාදී මාසගෙරුවනෙට මාහාගී නවස්කාරය වීවා ඊමී බුදුරජානන්වන්සීගී. බුදුගුණ අනන්තයේ බුදුගුණ අනන්තය බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි අනන්ත බුදුගුණයනැට. මාගේ නමස්කාරය වේවා සාමීනිභාගෙව තුන්වන්ස ඔබවාන්සේගේ සිරස්ත මාසතකයි පටන් දෙදේසු මාපුුරුසලකුුණින්, අසූුවක් අනුුව අංජනලක්සනයිං ප්‍යාමප ප්‍රභවිෙන් කීතුමාලාලංකාරයිං ඌර්ණරෝමධාතුයිෙන් ප්‍රතිලක්ෂිත වූ බුදුරජානන් වහන්ස ඔබ වහන්සේගේ රූපකාය අචින්තය ඒමීරූපකායමි මූතහිදී සිරසපප්‍රනාමයිෙන්වන්දනාකරමි. මිනි භා්‍යවතුන් වහන්ස ලෝබවංසේගේ සරුව ්‍යතාගඥාන සංඛ්‍යාත වූ ධරමකායටද මාග බන්දනාාවවේවා ලෝතුරා තතාගත සරුවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සාරා සංකයේ කල්පලක්ෂයක් මුළුල්ලෙහීම පූරණය කරන ලද මහාපාරමී ඇතුවයි එදා ලෝතුරා බුද්රාජ්‍යයට පත් වනේ. අභිං්්‍යයන් අභි්ඥාතන්, භාාවී ත්බංච භාවිතන්, හත බං පහි නම්ම තස්මා බුද්දෝස්ම බ්‍රාහ්මණ. බුදුරජාණන් වහන්සේ ලෝකීහි බෝධිසත්ව සන්තානයහි දිපූර්ණය කළ පාරිමී ධර්ම ඇතුව ශාක්ෂාත් කළ ධරමය අභන් එයන් අභිං්ඥාතන්. දැනගතයුතු යම් ධර්ම සමූහයක් ලෝකී තියෙනවද එමොනවද. මේ ලෝකයේ සත්වයා දිගින් දිගට ඉපදමින් මැරමින් ජීවත්වෙමින් අඩමින් වැලපෙමින් ශෝක කරමින් ඇවිදින සංසාර ගමන අවබෝධ කරගන්නට නැකිවීම නිසා මමත් මේ ලෝක සත්වයා මාර්සේ සංසාර දීර්ගයේ ශෝක කලා කියලා උන්හන්සේ අවබෝධ කලා සාදුකයන් අති දීරග සංසාර ගමනකදී හඩපු කඳුලු හලපුලේ පොළොවට වැටනු මාංශය මොනතරන්ද කිවහොත් ශ්‍රීමාවක් දක්වන්න බැහැකේනවා. මහා දුක්කන්ද සූතරයේ දි බුදුරජාණන් වහංශී පෙන්වා දීශනා කළේ මේ සත්වයා දීරග සංසාර ගමනීදී කළේ එකම දෙයයි. මහ පොළොවට පස් එකතු කරපුය එකක් විතරයි. මහපොළොවට පස්වෙච්චික විතරයි. සංසාර දීරග ගමනයේදී මේ සරීරකූඩු ලැවිච්ච වෙලාවලදී මරණයට පත්වෙලා මේ ශරීර එමනැත් මරථ දේහවසයෙන් කලේබරවසයෙන් මාපොළොවෙේ විදන් වුනා ඇටසැකිලි ප්‍රමාණයි ශරීර ප්‍රමාණය කුච්චරද කියලා සීමාවක් දක්වන්ට බැහැ කියනවා. උපමාවකින් මතක්කලොත් වේපුල්ල පරවතයට වඩා එක මනුෂ්‍යයකුගේ ඇයට සැකිලි එකුතු කලානං සංසාර ඒ ජීවිතවල ඊටත් වඩා උසට ගොඩ ගහන්ට පුළුවන් කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ. එනිසා පෙන්වත්න අති දීර්ග සංසාර ගමන නිරර්ථක ගමන නිසාර ගමන ප්‍රයෝජන රහිත ගමනක ඇවිදපු පිරිසක් ඔබාාව. ර අති දීර්ග සංසාර ගමනක ප්‍රඥප්තියක් පනවන්ටක් බැහැ කියයන. අනමතක් ගෝ අයම් භික්කවේ පුබ්බාකෝටි නප්ඥායතිනෝ නප්ඥායතින ප්‍රඥප්තිත් තියන්න පැනැවීමක් වත්කරන්න පැමිච්චරයි මිතන කියලා. තේතරං දීර්ග සංසාර ගමන දිගින් දිගටම ඉපදමින් මැරමින් හඬමින් වැලපමින් ශෝකකරමින් අපියාවේ මිලෝකහි උපත න් හට ගනීම පිළිබඳව අවබෝධ කරගන්න බැරිවීම නිසයි. හට ගැනීම අඳුර ගණ්ඩ බැරවුුණ. ඇයි හට ගන්න කියලා. ඒ හට ගැනීමට හේතු භූතවන මූල බිහිජය අඳර ගණඩ බැරිවීම නිසා. එ මේ සත්ව සම්බෘතිය ලද මේ ස්කන්ද සහිත මේ සත්ව යා සසර හටගන්නේ ඇයිද කියන කාරණය අදුරගඩ බැරිවුණ ො ගණඩ බැරිවුණු ඒ එකයි සසර රඇවිදින්නේ ඒ සඳ හේතු භූත මූල බීජය අඳන ගණ්ඩ බැරි වුණා ඒ අඳනගෙන පිළියම් වසයෙන් හේතු නැතිකරගට මාර්ගය අඳුර ගණ්ඩ බැරි වුණා. එ මාර්ගය තුළ හිතවාඩන්ඩ බැරි වුණා එනිසා මේ හේතුඵල සම්බන්ධය ප්‍රහාණය කරන්නට නැහැකිවීම නිසා සංසාරයේ අපි මෙතුවක් කල් සසර කමන් කළා. ලෝතුරා තතාගත සරුවඥන් වහන්සේ මේ උතුම් සරුවඥ තාක් ඥාන සහිත මහා ඥානසත්තින් උන්හන්සේ පාරමී බල මතුකරගෙන වෙසඟ පුර පසලුස්සක් පොහෝ දවසක පෙරයම්ම මැදියම අලු යම වෙනකොට ලෝතුරා සරුවඥ තාක් ඥාන බූධයට පත්වී වදාලා. උණහන්සේ පෙරකඳ පිළිවල පූරුවේ නිවාස ඥානය අති දීර්ග සංසාර ගමනයේ උපඋපං තැන පිළිබඳහි විදි දුක්ෂපාදී පිළිබත් දැටකා. බෝසන් දකිින්ට තියෙන කලකිරෙන සංසාර ගමනක්. තිරිසං ප්‍රේත අසුර නරකාදේ කියන සතර පාත්්පක්තියේ අනාධිමත් ගාලයක් මමත් සත්ත්වයාත් සංසාරය දුක් විින්ද ශෝක කලා ගමනී තරන් සැපදායක ගමනක් නෙවෙයි බව උන්වහන්සේ පූර්ුව නිවාස ඥානයෙන් දැක්කා අවබෝධ කළ. මේ සත්තුවයා දිගින් දිගට සංසාරයෙහි ඇවිදින්නේ කුමක් විසාද කියනෙකුන් වහන්සේ අවබෝධ කළා. නැවත නැවත සංසාරයේ ඉපදීම ඇතිකරවන කාරණ අඳුන ගත්තා ප්‍රත්‍යක්ෂ වසයෙන්ම. මෙලෝකයේ සතුවයා බොහෝසයම දුකින් වෙලී පවතින බව. දුක්කු ෝ පති්ටිතු ලෝක. මුළුමාත් ලෝකයම දුකින් හට අරගෙන තියෙන බව සර්වඥතාක් ඥාලීෙන් තථහාගතයාණන් වහන්ස ප්‍රත්‍යක්ෂකත වදාලා. ජාතිපි දුක්කා, ජරාපි දුක්කා, ව්‍යාධපි දුක්කහෝ මරනම්පි දුක්කං. පියෙහි විප්පයෝගෝ දුක්කෝ අපි සම්පයෝගෝ දුක්කෝ යම්පිච්චං. ලබදි සම්පි දුක්කං සංකිත් දෙේන පංචුපාදානක් හන්දා දුකා ජනාදි වශයෙන් මේ දුක පිළිබඳඋන් වහන්සේ පිරිසිඳම අවබෝධකොට වදාලා. ඒ උත්තම අවබොෝද ඇති වන අවබෝධ කරගන්නට මෙලෝකයේ දුකක් තියෙනවාය ඒ දුක මෙන්න මේ බඳුයි හට ගැනීම දුකක් කියය ඒගේම ජරාවට යාම දුකක්කය ල වැලඳීම ශරීරයට දුකක්කය කායික මානසික වේදනාවන් දුකක්කය ප්‍රාප්‍රිය සම්පයෝග විප්‍රයෝග දුකක්ය මරණය දුකක්කය උපතේ පටන් මරණය දක්වා හැනීම් බැලපීම් හිල්ලීම් ආදී සියල්ලෝම දුකක්කය හකුලුවා කෙටියෙන් සංකත්තේන පංචුපාදහනක් හන්දා දුක්කා රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥානයන මෙන්න ව ධරම පිළිබඳු දුක වසයෙන් උන් අහන්සේට වැටහි කියයා. රූපය වනාහි බොහෝසසින් ශෝකය දුක ඇතිකරවන ධරමයක විදින ස්වභාව සංඛ්‍යාත සැපදු උපෙක්කා වේදනාවත් ඒමයි. සක්තියක් නොවන සං්ඥාව මිරගුවක් වන සං්ඥාව දුකක්්‍යෙ මුලාවීම නිසා ඒ අනුව චේතනා මනසිකාරය දුකක්ය ආදිවසයෙන් පංචුපාදහනක් හඳ ලෝකයම මොළුම ජීවිත සංසාරයම දුකක් උන්හන්සේ දෙ එ දුක පිළිබඳව උන්වහන්සේට වැටහුණා ්‍රත්්තියක්ෂ වසයෙන් මෙ දුකට හේතුවක්තියෙන්ටඔන් හේතුවම ගද්ද කියල උන්වහසේ අඳන ගත්ත දැන ගත්ත මත් දෙම ප්‍රතිපදාවෙන් දුකං සමු දෙයක් මේ සමුදය හටගැනීම සිද්ධවන්නන්නේෙකුමක් නිසාද තන්හාවගේ මුල්වීමෙන් බව උන්වහන්සේ ඇදුරා ගත්තා. තන්නහාව කරන කොටගෙන දුක හටගන්න බව උන්හන්සේ ප්‍ර්‍යයක්ෂ කළා. ඒ දුක නැති කරන මාර්ග්‍යයක් තියනවද පිළිවෙත් ක්‍රමයක් තියෙනවාද වැඩි යුතුහා. හැදැහැරී යුතු මාර්ග උපදේශනයක් තියෙන වද වහන්සේ අදුන ගත්තා. ඒ කායනෝ අයම් භික්්‍යවේ සත්්‍යහ නං විසුද්ධයා. අට්ටංගිකෝ මක් ගෝ යනාදිවසයෙන් ඒ කාන්තම වැඩයුතු මාරගේ ආන්‍යස්ථාංක මාර්ගාංගාට බව ලෝතුරා සරුවක්ඥ තාඥානයට පත්වීමත් සමගාව හෝද කළා. ඒ මාර්ගසේ සීල සමාධි ප්‍රඥ වඩමින් නිවන් මග දියුණු කරලා විමුක්තියට පත්වනා සාදුකයන් අමා මහ නිවනයේ. යමාමහා නිවන ප්‍රතිලාමයක්. නිවන් මග වැඩීමක් මාර්ගී හැසිරීමක් චරණ ධර්මයන් දුක ධර්මතාවයක් ධර්මතාවය අඳුනගත්තා සියලූම සංස්කාල ධර්මයයක්න් දුකයි බව අඳුනගත්ත ධර්මතාවේ දැන ගත්තා. ඒ ධර්මතාවයක් හටගන්න කකිෙසේද කියලා අඳුනගත්ත දැන ගත්තා ඒ අනුව අඳුනගෙන පිළිියම් යොදාගෙන පිළි අම්යෝදන පිළිවෙත්ක්‍රමය වේදක්‍රමය තමන් වහන්සේගේ ශම්භු ඥාණ සක්තියෙන්ම දැන ගත්තා සාදුකයන්. අධ දීරග සංසාර ගමනේ දියුණු කරපු ඥානය මතු කරගෙන උ වහන්සේට පුළුවංකම ලැබුණා සියලූවකිලෙස් ධර්මයන් ප්‍රහාණය කරලා සර්ුවඥ තාඥාන සහිතව, ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වෙන්ට පෙන්ඩුවත්න්නේ ඒ සර්වඥන් වහන්සේ තමයි මේ ලූකිසිල්ලම අවබෝධ කරපු උත්තමයන් වහන්සේ උනාන්සේගේ පස්සෙන් පවු ස්්‍රාවකයන් වහන්සේලා මේ ධරමය අනුව ගමන් කරලා දහම අවබෝධ කළා දහම අවබෝධ කළා ඒ මේ ධරමය තමයි ඔබා පැහැම දෙ නාම අද මේ බොහෝම සද්ධහාව පෙරදරි කරගෙන ගෞරෝ සම්ප්‍රයුත්තව ඥාන සම්ප්‍රයුත්තව සිහිෙන් යුක්තව අනුගමනය කරමින් මේ නිවන් මඟදියුණු කරගනු ලබන්නේ සාදු කියන්න. ඉදනිසා පෙන්වත්න්නේ තතාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කල්පනා කරගන්නට ඕනි උපාසක උපාසිකාවන්. යෝකෝ වානන්ද බික්කූවා බික්කුණේවා උපාසකෝ උපාසිකාවා. දම්මානු දම්ම පටිපන්නෝ විගරති සාමීචී පටිපන්නු අනු ධම්මචාරී. සෝ තතහගතං සක්කරූති ගරුකරු තිමානීති පූජයේ තිබරමායජ පටිපත්ති පූජාය. ලොතුරා තථහගත බුදුරජාණන් වහන්සේට දක්වන ඉහළම පූජාව ගෞරවය සම්මානනය කුමක්ද පටිපත්ති පූජාය ඒ මේ සීලාදී ප්‍රතිපත්ති ධර්මයන්ගේ පිහිටාගෙන ප්‍රතිපත්ති ධර්මයන් පුරා ගැනීම කලඋන් වහන්සේ වදාන. යම් භික්ෂුවක් යම් භික්‍ෂුණයක් උපාස කෙනෙ උපාසිකාවක මේ අනුදම්ම චාරී අනුපූප කිරයාානු උබසික්කාලුපු උප පටිපදා සංඛ්‍යාත සීල සමාධි ප්‍රඥා වඩනවා නම් ඒ භික්ෂුවඒ භික්ෂණයේ උපාසකතුමා උපාසිකාතුමේ ඇතුළ හැම දෙෙනම ලොවතුරා බුදුරජාණන් වහන්සේට නිය මාකාරයෙන්ම ගෞරුව දක්වන කෙනෙක් සම්මාන දක්කන කෙනෙක් උපස්ථාන කරන කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඒ මේ දොහොත් මුදුනේ තබා වන්දනා කරන කෙනෙක්ල උන්වහන්සේම අනුදන වදාන. අනේ නිසා පින්වත්න්නේ ලොවතුරා සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයයි අදාපි පහිට කරගෙන දැම්ම අවස්ථාවේදී සීලයක පිහිටාගෙන කෙටි අනුශසනාවංශ වනය කරගෙන හිතේ පැහැදීම උපදවා ගනු ලබාන්නේ ය දවස තාමත්ම වැදගත් දවසක් බක්පුර පසුලොස්ක් බොහෝ දවස ලෝතුරා බුද්ධ ශාසනයේ බොහෝම වටිනා උතුම් දී සිද්ධවෙච්ච දවසක්න. විශේසින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්තුවෙන් පස්වනි වර්ෂය අවුරුදු පහක්ගිය තැන සැවැත්නුවර ජීතවනාරාමී වැඩිින් දෙන්න උතුම් අවස්ථාව විශේසිෙන් බුදුරජාණන් වහන්සේ තමන්වා දැසන සවස් වර්වීත් විසිහතරකෝටි ලක්ස් වාරයක් මහාකරුණා සමාපත්ති ඥානයට සමවදිනෝ. උදෑසනස් වී සුගන්දකුටි දවාරයේ සිට සක්වල කෙළවර දක්වා මෙනෙහිකර නොහාකරුණා සමවත්තින්. සවස්වර වේ සක්වල කෙළවර හිට සුගන්දකුටිය දක්වා සත්තුවයන්ගේ සන්තානය බලනවා දකිනු. ඒ අනුව දැකලා බුදුරජාණන් වහන්සේ ඒ සත්තු ඇන්ට දුරළඟ නොබලා සිදු බේදයකින් තොරව වහන්සේ වැඩම කළ යුතු නම් වැඩම කරනවා තමන් වහන්සේ ආලෝකධාරාවක් නිකුත් කරලේ සත්ත්වයන්ට මනෝමේ රූපයක් මනෝමය බුද්ධකායක් නිර්මිත කරලා යමක් දේශනා කල්ල ඒ දුකින් ගලවගන්න පුළුවන් අවශ්‍යනං ඒ විදිේයටක් කරනවා එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩඉන්න වෙලාවි අපි රටගැන දැක්කා අපි රට දැක්කා තම බුද්ධස් පරසය මහි අංගනයට ලැබුණ අපි කවුරුද් දන්නවා. දෙවන අවස්ථාව තමයි පින්වත්න්නේ තථහගතයන් වහන්සේගේ පස්සන බුද්ධ වරසයෙන් චූලෝදර මහෝදර කියන මේ නාග රජවරුන් අතර මා මහසා බෑනා අතර ඇතිවිච්ච මැණික් පුටුවක් නිසා ඇතිවුණු අර්බුදය නිසා මඝාතනයක් සිද්ධ වෙලා මහාකුසල් සමූහයක් සිද්ධ වෙන බා බුදුරජණන් වහන් සිදු දැකලා. උන්වහන් සීරදි බලීම අහසින් නාගදීපයේ පුන්න්‍ය භෝමයට වැඩම කළා. එ නාගදීපයට වැඩම කරලා අහසේ වැඩ ඉඳගැන මේ යුදයට සූදානන් වන පිරිස. බෝම චන්්ඩ වේගකාරී අදහසින් රෞද්‍රව රළු පරුළුව යුද්ධයට දවන්ධව සටන් වදින්න මාමාසාහ බෑනෙන්ුවන් චූෝදර මහෝද මහෝදර මාමන්්ඩිය චූලෝදර බෑන. ති මේ සියලු දෙනාම් මේ මහා පාපකරුමෙන් අකුසල කරමෙන් ගලවනුවස් අහසේ වැඩඉඳගෙන මහා ගන අඳුරක් අධිෂ්ඨාන කලාර සියලු දෙනා බයට බියට බීතියට පත් වනාා. බයින් බියෙන් කෑගසමින් අත්තුසූමින් මේ මහෝදර දෙපාර්ශවී සිටින වෙලා ආලෝක දහරාවන් වහිදුවමින් තේජෝකසින සමාපත්ති බලයෙන් ලෝතුරා තත්හාගත සරුවන්ඥස පිළින්ට සැලැස්වා. ඒ වෙලා වි බුදුරජාණන් වහන්සේ දැකීමෙන්ම සිතේ දවේශය පහවෙලා ගිය දෙපිරිසම වැද නවස්කාරකටක සාමීනී පොළුවට බහින්ට පොළුවට බහිට කියලා. ඒ වෙලා විධාර මැනික් පුටුව බුදුරජාණන් වහන්සේට පූජහ කලයි මැනික් පළගමත ලෝතුරා සර්වඥන් වහන්සේ විරාජමානව වැඩහිටිය. සිති මවාගන්ට පුළුවන්. මහා බලසම්පන්නමි මහෝදර නාගර රජතුමා මහමූදී යුදුන් පන්ශීක් තරං මහා විමානවාස බලසම්පන්න කෙනෙක්. ඉති මෙතුමා කණඩවන් පරවති නාග රාජයාට තමයි තමන්ගේ නැගැනිය පාවාදු නිවාහ කල්ල දුන්නේ නැගැනේ නංගි මේ නංගික පුතා තමයි මහෝදර කියලා කියන්න එතුට බෑන වෙන්නේ. මහරජ්ජුවන්ගේ මරණයෙන් පස්සේ කියන්නේ මහෝදර නාරජ්ජරුවන්ගේ පියානං කලුරුිය කිරීමෙන් පස්සේ පරම්පරාගත වටිනා මැණික් පුටුව හිමිවෙන්නේ මහෝදරට මහෝදරට නොදී චූලෝදර බෑනනුවන්ගේ මෞ්වන සහෝදරයට පැවරීම නිසයි මේ යුදහය ඇතිවනේ පින්වන්නේ. මෙන්න මේ යුදය ඇතිවීම නිසා මහා විශාල ඝාතනයක් සිද්ධ වන්නට තිබුණ. ලොවතුරා සම්මා සම් බුදුරජාණන් වහන්සේ නිසා මේ මහා අකුසලය දුරවෙලා ගියා එති බුදුරජාණන් වහන්සේ දෙවරම් මහා විහාරය වැඩීදගෙන සකළ ලෝකවාස සත්ත්වයන් කෙරී මහා කරුණාවෙන් මහා මන්ත්‍රීෙන් හිත සුව වැඩ පිණිස කටයුතු කරන අතරදි තමයි උන්වහන්සේ අපේ ලක්දිව දැක්කේ. පේනවා පැහැදිලිව. බුදුරජාණන් වහන්සේ බුදුහිත අපේ ලක්දිවටත් සියල වැසි අන්ටාත් මොන තරං යොමුනාද කියන කාරණය. ඒේ ගමනට පින්වත්නි විශේසියෙන්ම, ලෝතුත බුදුරජාණන් වහන්සේ ඒ ගමනට එක්කාශු කරගත්තා ජේතවනාරාමය ආසයේ තිබුණු කිරීපලු ඒ නුගරකට අධිගෘහිත සමද්ධි කියන දිවිය පුත්‍රරයටට එඩෙකු ඔයන්. ලක්දිවට වැඩම කරන්නට තියෙනව මාත් සමගෙන්ට. මේ කිරිපලු නුගරුකට අධිගෘහිත දේවතාව සමිද්දිී කිරිපලු නුගරක උදුරගන්න දෑතින් අරගන අත්තරයක් වගේ කුඩයක් වවාගේ මුතුකුඩයක් වවාගේ බදුරජාණන් වහන්සේට සෙවන ලබා දෙමින් ආහසයම්ම ලක්දිවට වැඩම කළ. මෙතුමාගේ විශේෂ සම්බන්ධයක්තිය නොව ලංකාවත් ගාටද සමින් දිදිවිය පොතරයට. අතීතයේ මනුෂ්‍යයෙක් වෙලා නාගදීපමේ ලංකාව මෙතුමා ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේල වඩිනවදානට ආහසිං වඩි නවන ඒ අවස්ථාවක ෘක්ෂයක් මුල පසේ බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න දානිවලඳනකොට දානි වලඳන අවසං වුුණාම් අනුස්සය ඒ ෘක්ෂයෙන් කොළ කඩල හිටාරගෙන අර පාත්‍රයේ සෝදල පිසදමල පාත්‍ර පිළිගන්නුල තියෙනවා. අන්නේ කුසලානි සංස බලයෙන් තමයි බුදුරජාණන් වහංශී වැඩ ඉන්න සමයහීම අ ජේතවනාරාම ආසන්නේ හි තිබුණු ඒ ෘක්ෂයේ අධි ගෘීත දේවතාවක් බවට පත්වෙන්ට වාසනාව ලැබූ නෙපින් වන්නේ තිනිසා මේවාගේ සහ සම්බන්ධකං සම්බුද්ධ ශාසනය සමඟ දෙවිදේවතාවුන් වහන්සේලාටත් ලක්දිවස් සමග තිබුණා. මේ කරුණු බොහොම අප යිතිහාසික ය මහාවන්සේයාදී ග්‍රන්ථ දෙස බලනකට ඉතා මැනවිින් පැහැදිිව තියනවා අපවත් සාදුකයන්. තෙනිසා එවැනි යිතිහාසික කරුණුත් අපිසිහයේ තබාගෙන අද අපේ රටට බුදුරජාණන් වහන්සේගේ දෙවනවර ස්පර්ශයේ වටිනාකම ලැබුණා නෙවද කියා සාධ සාධූකා සන්තුෝ සමත් භාවයට පත් වෙන්නට ඕන. ඒවගේම ලෝතුරා තතාගත සරවර්ණයන් වහන්සේගේ බුදු ජීවිතයේ ප්‍රථමාරම්භය පශ්චිම ජීවිතයේ ඔය අිනිස්ක්‍රමණය සිද්ධ ච්ච බෝධි සත්තු ජීවිත සිද්ධාර්තයන් වහන්සේ උනාන්සේගේ සිද්ධාරත උපති නිසා සුදව් මහරජිරු බොහොම සන්තුෝ සමත් වුණ. සතුටට පත්වෙලා සෑම පහෝ දවසක්ම විනෝධ දවස බවට රාජනියෝගයක් දුන්න. ඉනිසා හැම පේවස් දවසකම පොහෝ දවසකම රාජරාජ ලීලාවින් රාජ අමාත්‍යදී පිරිස් විනෝධීයනෝ. උයනට යන විනෝද වෙනු ක්‍රීඩා කරන විශේෂ දවසක් උත්සවස්වීෙන් ඉන්න දවසක්. අපිත්තු වෙති සිංහල චාරිත්‍ර තිබුණ ආගේ වගේ ඉතින් අපේ සිද්ධාරතයන් වහන්සේ පින්වගනී එදා උයනට වැඩම කරනකොට උන් වහන්සේට මේ සතර පෙරණිමිතිි දකිින් ආරම්භ වෙච්ච දවස සිද්ධාරතයන් වහන්සේ බක්පුූය දවසක තමයි ඔය මහලු රූපය දැක්කේ මහල්ලික් දැක්කේ ඒ වෙන ගොට සුදෙව් රජුරුව සියලු මහල්ලං ලෙඩුන් ඒවගේ මැරෙන ඇත්තු ්‍රමණයන් වහන්සිල ඔක්කෝම පුුවරහෙන් අයින් කරලා තිබුණු නමුත් දෙවියන්ගේ යොමුවීමෙන් තමයි මේ තෙරනිමිති බෝධි සත්ත්වයන් වහන්සේට දකින්ට ලැබුණේ දෙවියන්ගේ මැවීම. බක් පෝයේ දවසේ මහල්ෙක් දුටුව කල කිරුුණ ගල්පනා කළා දෙවැනි පොයේ දවසේ වෙසක් පොහය දවසේ බොහෝම රෝගාතුර අසාධ්‍ය මරනාසන්න ලිඩික් දැක්ක. ඒවාගේම පින්වාදී පොසුන් පහය දවසේ මරණයට පත්ච්ච කෙනෙක් මලමිනියයක් දුටුවක්. ඇසලපූය දවසේදී ශ්‍රමණයන් වහන්සේ නමකගේ උපසාන්ත ස්රූපය දුට්ටුවා. මහල් එෙක් ලෙඩෙක් මළකඳක් පැවිදිරූපයක් ආහල තියනෝ. එයින් කලකිරුණා මෙලෝකයේ හැව කෙනෙක්ම වයිසට යනෝ ජරාවට පත්වෙනෝ. ලෙඩවෙනවා අවසානයේද මැරෙනවා. මේ ජාති ජරාවයාදිී මරණ දුක් සහිත දෙයක්. සංසාහයේ පිරූ පාරමී ඥානය මතුවෙලා අවසානයේ ශ්‍රමණයන් වහන්සේගේ උපසාන්ත සංවර ඉරියව්දැ කලා උන්වහන්සේ නම් නිවුණු කෙනෙක්, සැසුනු කෙනෙක් විවීකවත් කෙනෙක්. මමදේ ප්‍රතිපදාවසවන්ට උනැනේදය කිය න අදහසින්. මහවීරයන් වහන්සේ ඇසලපුර පසලොස්වක් පොහෝ දවසකදිම මහා අභිනිෂ්ක්‍රමණය සිද්ධ කලාා, වයස අවුරුදු විසි නවේහිදී සාදු සාධසාදු දොස්ක රක්‍රියාවත අවුරුදු හයක් පුරාවට සිද්ධ කලා සත්‍ය අවබෝධ වනේ නෑ සම්යයක් මාර්ගේ මධ්‍යම ප්‍රතිපදාවනු ගමනය කරලා අවු තිස් පස්වැනිවේදිී ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වී වදාලා අෞුතිස්මයේ තරුණ ලෝතුරා සම්මාසම්බුදු ගෞතමයන් වහන්සේ පංශාලිස් වරසයක් අමාධරමය ලෝකයට දේශනා කරලා. සුවිශ අසංකයේ අප්‍රමේ ගනන් දෙවිමිනිසුන් අමාමා නිවන්පුර ලන්ටත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සයේ පංශාලිස් වසක් මහාබුද්ධකෘත්ය සිදුකොට වෙසක්පුර පසලස්සක් පොහෝ දෙනකදම අනුපාදිශේෂ පරි නිර්වාණ ධාතුවෙන් පිරිනිවීගියා. ඒ උත්තමයන් වහන්සේ අදත් අපි වදිනවා. පූජා පවත්වනවා. ඒ උතුමන් වහන්සේ අවබෝධ කළ අමුරත ගාම්බීර ධරමේ අනුධම්මචාරයේ පටිපන්නෝ ඒ අනුව අපි පිළි පදිනු. එම නිසා අද මේ බක්පුර පසුලොස්වක්පුොහෝ දවසෙහිදී. ඔබාප හැම දෙනාටම ලෝතුරා බුදුරජාණන් වහන්සේ බදාල, උතුම ධර්ම මාර්ග්‍යය අනු්‍යාතව සීල සමාදී ප්‍රඥා වඩමින් සසල කෙරවර කරන්ට හිතුවාසනා සැලසේවායි ප්‍රාර්ථනා කරගන්ට. ආකා සට්ට හාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝධිතුවා චිරං්‍රක් අන්තුළ ඕකසාසනං චිරංගරක් අන්තු දේශනං. ピrangrakkanතුතුwang ස다